බදු බලපෑම්වලින් තොරව විදේශවල තිබෙන රඳවා තබාගෙන තිබෙන මුදල් සහ තමන් සතුව තියෙන අතිරික්ත මුදල් ශ්‍රී ලංකාවේ විශේෂිත ගිණුමක තැන්පත් කිරීම සඳහා ඉඩ ප්‍රස්ථා ලබා දෙන ගැසට් නිවේදනයක් අද දිනේදී නිකුත් වෙනවා. අතිරේකව දිරිගැන්වීමේ පොලි ප්‍රමාණයක් ගෙවනවා 2%. එනිසා මේ ඉතා වාසිදායක තැන්පතු වර්ගයක් බවට විදේශිකයන්ට පත් වෙනවා. ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින ශ්‍රී ලාංකිකයන්ට සහ වෙනත් විදේශිකයන්ට විශේෂ වාසිදායක තැන්පතු ගිණුමක් පිළිබඳ ගැසට් නිවේදනය අද නිකුත් වෙනවා. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හා අතරමැදි භාණ්ඩ නැත්තම් අමුද්‍රව්‍ය යනාදී හැර සුඛෝපභෝගී භාණ්ඩ සහ රටට අවශ්‍ය නොවන අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සම්පූර්ණයෙන්ම සීමා කරලා තියෙනවා. තහනම් කිරීමක් නෙමෙයි, සමහර භාණ්ඩ තහනම් කරලා තියෙනවා. සමස්තයක් හැටියට 154ක පවුල් ප්‍රමාණයකට රජය මගින් මේ සිංහල අවුරුද්දට පෙර ආතුව ලබා දිය යුතු විශ්‍රාම වැටුප්, රාජ්‍ය සේවක වැටුප් වගේම අනෙකුත් ආධාර ලබා දීලා තිබෙනවා. මෙම පවුල් 154ට අමතරව වර්තමාන තත්ත්වය හමුවේ අපහසුතාවයට පත්වී සිටින තමුන්ගේ ස්වයං රැකියා ඇතුළු විවිධ කටයුතු වලින් ජීවිකාව කරගෙන ගියපු තවත් පවුල් ලක්ෂ ගණනක් පිළිබඳව රජය අවධානය යොමු කරලා තිබෙනවා. අවම වශයෙන් පවුල් ලක්ෂ 10ක් ආවරණය වී ක්‍රමවේදය යටතේ අදාළ ලේකන ප්‍රාදේශ ලේකම්වරුන් හරහා දිස්ත්‍රික් ලේකම් තුමන්ලාට ලැබුණු පසුව රජය මගින් එම ප්‍රතිපාදනත් රුපියල් 5000ක මුදලක් එම පවුල් වෙනුවෙනුත් ලබා දීමටත් රජය මේ වන විට කටයුතු සිදු කරමින් පවතිනවා. දැනට විවිධ රටවල ගුවන් තොටුපළවල සිර වී සිටින ශ්‍රී ලාංකික 33 දෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. ඒ පුද්ගලයන් ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔවුන් සියලු දෙනාම නිරෝධායනයට ලක් කරන්නටත් රජය කටයුතු කරන බව අපි ප්‍රකාශ කර සිටිනවා. 5000 දෙනෙක් ගෙවලා තියෙනවා. තවමත් ඉන්නවා ඇමතුමා 15%ක් විතර ප්‍රමාණයක්. ඒගොල්ලන්ට කවුරුවත් ගිහිල්ලා නැහැ රජ නිලධාරියෙක්. ඒක පස්සේ තියෙන ඇමතුමා. මේගොල්ලෝ මේ ෆැමිලිස් ගැන බලලා මොකක් කරේ සහනයක් සපයන්න පුළුවන්. මේ ප්‍රතිලාභ ලබා දුන් 54 ලක්ෂයට අතිරේකව සත්‍ය වශයෙන්ම පිටක් පිළිසරණක් ලැබිය යුතු හඬක් නගන්ට බැරි යම් කිසි පිරිසක් සිටින්නට පුළුවන් ඔබ කියන ආකාරයට. ඒ අයට කැබිනට් මණ්ඩලයේ උපදෙස් දුන්නා බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමාගේ කාර්ය සාධක බලකායට එකී තොරතුරු ලබා දෙන ලෙස ඒ ප්‍රදේශයේ සිටින ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඒ පළාතේ දිසාපතිවරයා තරහ මෙවැනි ප්‍රතිලාභයක් සත්‍ය වශයෙන් ලැබිය යුතු ඒත් නොලැබුණු පිරිසක් ඉන්නවා නම් ඒ සඳහා අර කමිටුව විසින් නිර්දේශ ලබාගෙන ඉතාම කෙටි කාලයක් තුළදී ලැබෙන්නට සලස්සනවා. එමතුමා දැනට බැංකු සහ මුල්්‍ය ආයතන වලින් ණය මුදල් අය කර ගැනීම සිදු වෙනවා. ඒට හේතු වෙලා තියෙන්නේ මුල්්‍ය ආයතන වලින් ලිඛිත ඉල්ලීමක් ඉල්ලනවා මෙම ණයගත් පුද්ගලයන්ගේ. මේකට පොදු නිර්ණායකයක් ගේන්න බැයිද? මෙම කාල සීමාවට මෙම ලිඛිත ඉල්ලීම නැතුව තාවකාලිකව අත්හිටවන්න හරි ගෙවන්න පුළුවන් අයට ගෙවාගෙන යන්න හැකියාව දෙන්න හරි මේක ලොකුම ගැටලුවක් වෙලා තියෙන්නේ. පුළුවන්කමක් තියෙන සියලු දෙනා ගෙවිය යුතු අතර එසේ ගෙවන්න බැරි නොහැකි අය වෙනුවෙන් තමයි රජයේ සාහනය සලසලා තියෙන්නේ වැටුප් පොලින් මේ අප්‍රේල් මැයි මාසවල වැටුප් පොලින් අඩු කරන ණය වාරික ගෙවීම් ඒ වැටුපෙන් කපා හැරීම නොකරන ලෙසට රජය විධාන කරලා තියෙනවා. සමහර ආයතන විසින් අප්‍රේල් මාසේ වැටුපෙනුත් කපලා එහෙම කරලා තියෙනවා නම් අපි කැබිනට් මණ්ඩලයට දැනුම් දීලා ඒ වාසිය ඊළඟ මාසයට ලබා දෙන්න කටයුතු කරනවා. ඒ ගැන අපි සොයා බලනවා. ඔබ කියපු යෝජනාවත් අපි ඉදිරිපත් කරනවා. මේ මූල්‍යාංශයේ මුදල් අමාත්‍යාංශයේ වෙතට මේ මාර්තු මාසේ 23 වෙනිදා වෙනකොට වැටුප් ගෙවලා ඉවරයි. මාර්තු මාසේ 24 වෙනිදා තමයි මේ ගැසට් නිවේදනය නිකුත් වුණේ. ඊට පස්සේ එන කාලවලට වැටුපෙන් නොකපන ලෙස අපි ඒ අදාළ ගිණුම්කරණය හා සම්බන්ධ නිලධාරීන්ට දැනුම් දෙන්න කැමැතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.